අයිබෝන් ඔර කාලෙකට පස්සේ නැවතත් මම ඔබහමට ආවා. මගේ දරුවනේ මම කැලිම කාරණාවට බහින්නම් ඔබට දියුණුවක් ලබන්නට ආසාවක් තියෙනවා නම් යම් තාක් දුරට ඔළුව උස්සන්න අපි කොටිම කියනවා නම් ඔළුව උස්සන්න ආසාවක් තියෙනවා නම් මමත් ලබාගත්තු මගේ ජීවිතේ ලබාගත්තු අත්දැකීමක් මම ඔබට කියන්නම්. ඔබ කවුරුත් දන්නවා මේ තුන් ලෝකෙටම අග්‍රගාන්‍ය වූ විශිෂ්ට වූ අග්‍රගාන්‍යලා සලකන තුන් ලෝකෙටම උතුම් වූ යන්ත්‍ර ශාස්ත්‍රයේ උතුම්ම පළවෙනිම යන්ත්‍රය වන මහා මාතංගේසර යන්ත්‍රය. මේ යන්ත්‍රය හදනවා නම් අපි පේවෙන්න ඕන දවස් 7ක් ස්ත්‍රීන් අතින් උයන කෑමක්වත් නොකා අපි මේ යන්ත්‍රය හදන්න ඕනි. ඉතින් දවස් 7ක් පේවෙන්න ඕනි මස් මාළු නොකා කිලි වලින් වැලකිලා දවස් 7ක් පේවෙලා මේ යන්ත්‍රය අඳින්න ඕනි. යන්ත්‍රය අඳිනකොට පේවෙනකොට ජීවම් කරනකොට යම් හරි අඩුපාඩුවක් සිද්ධ වුණොත් එක්කෝ ඇදුර අතින් හෝ ආතුර අතින් ඒ දෙයට අනිටු ප්‍රතිඵල ලබන්න සිද්ධ වෙනවා. ඒ නිසා හරියට ක්‍රමානුකූලව සැදිය යුතුයි. ගොඩක් අය දැන් ඉන්නවා බිස්නස් එකක් කරන මහා මාතාංගේසරි යන්ත්‍රය දෙනවා කියලා. එහෙම කවදාවත් කිසිම කෙනෙකුට ඒ විදිහට හදන්න අපහසුයි. නමුත් ගොඩක් දුරට පේ වෙලා කරන වෙදදුරෝ සහ හාමුදුරු සංඝයා වහන්සේලා ඉන්නවා. ඉතින් මමත් අවුරුද්දකට එකපාරක් වගේ තමයි මේ මහත්මාතංගේසරි යන්ත්‍රය ඇඳලා ජප කරන්නේ. ඔබට අවශ්‍යතාවයක් තියෙනවා නම් මම මේ දේ කරලා දෙන්නම්. මට පූජා බඩු ටික ලැබෙන්න සැලසුවොත් මට මේ දේ කරලා දෙන්න පුළුවන්. ඉතින් මහමාතංගේසරි යන්ත්‍රයට යාමට ප්‍රථම ඔබට දිනුවක් ලබන්න ආසයි නම් ඔබ මහමාතංගේසරි මෑණියන්ගේ මේ අම්මගේ පිළිරුවක් හරි ෆොටෝ එකක් හරි වෙළඳපොළෙන් ලබාගෙන ඉතා සුද්ධ වූ පවිත්‍ර ස්ථානයක තබා උදේ හවස දුම්මල්ලමින් වැදුම් පිදුම් කරන්න, හදවතින් පිළිගන්න, හදවතින් ආශිර්වාද ලබා ගන්න, විශ්වාසය තබා ගන්න, අනිවාර්යයෙන්ම දියුණු වෙන්න පුළුවන්. මහමාතංගේසරි මෑණියන්ගේ පිළිරුවටත් වඩා හොඳයි මහමාතංගේසරි යන්ත්‍රයේ ඇඳලා ඒ යන්ත්‍රය සඳහා වැදුම් පිදුම් කරලා මේ දේ ලබා ගන්න පුළුවන්. ඉතින් මමත් ඔය දේ ඒ විදිහටමත් දැක්කා. ඒ අත්ින්දෙන් පස්සේ මට හතර පැත්තෙන් මේකේ තියෙනවා සතර අතින් ගලාගෙන එන ධනය, ගලාගෙන එන ධන ධාන්‍ය, සියලු සත්වයෝ, සියලු දුෂ්ට මුර්ග සතුන්, සියලු ස්ත්‍රී පුරුෂ වසී, මේ හැම එකක්ම ආකර්ෂණය වෙන විදිහට තමයි මේ මහා මාතංගේසරි යන්ත්‍රය සැකසෙන්නේ. ඉතින් මම මේ යන්ත්‍රය හදන විදිහත් මම ඔයාලට ඉදිරියේදී කියලා දෙන්න. ඊට ඉස්සල්ලා ඔයාලා මහා මාතංගේසරි මෑණියන් පිළිබඳව දැනුමක් ලබා ගන්න, ඒ අම්මා පිළිබඳව අධ්‍යයනය කරන්න, ඒ අම්මව වැඳුම් පිදුම් කරන්න. ඉතින් යන්ත්‍ර ශාස්ත්‍රය ගත්තාම ගොඩාක් පරතරයට ගියපු ශාස්ත්‍රයක්. ඒ ශාස්ත්‍රය ඉගෙන ගන්නට පෙර මුලින්ම අපි කරන්න ඕනේ ඔන්න ඔය වගේ දේවල්. ඉතින් ඒ දේ අත්හදවල්ලා අපි එතනින් ආරම්භ කරමු. මහා මාතංගේසරි මෑණියන්ගේ අපි මේ ලෝක සත්වයාට සෙතක් සලසන්නේ කොහොමද කියලා ඉතින් මම ඒකට උදව් කරන්නම්. අපි ඉදිරියේදී හමු වෙමු. එහෙනම් ඔබ මේ දේ කරලා ඔබ අත්දැකීම් ලබන්න, අත්හදා බලන්න. ඔබ හැබැයි හැමදාම පිරිසිදු වෙන්න ඕනි. මේකෙන් පස්සේ වැඳුම් පිදුම් කරනකොට මස් මාළු වලින් වළකින්න පුළුවන් තරම්, හැබැයි පණ ඇති සතුන් ගැනල්ලා ඔබේ භූමිය තුල කපලා ඒ වගේ පව් වැඩ කරන්න යන්න එපා. මස් මාළු වලින් වළකින්න. අත්තර මේ දේෙන් වළකිලා ඉන්නවා නම් දෙවියන් පවා අපිට ආශිර්වාද කරනවා. දෙවියන් අපි ළඟ ඉන්නවා. අපිට තනි නොතනියට කොයි මොහොතෙත් ඉන්නවා. ඉතින් අපි ලබන සතියේ නෙවෙයි තව දවස් දෙක තුනකින් මම මින් ඉදිරියට තියෙන වැඩ කටයුතු පිළිබඳව කියලා දෙන්නම්. එහෙනම් මගේ දරුවනේ ඔයාලට තෙරුවන් සරණයි.